Hi everyone, let's start IT with Yash. That's our lesson system components. Last week we defined system define subsystems. We talked about that system components. We system components. That's our lesson number. If you subscribe to our මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. Systems component මොනවද මේ system components? Mainly components තුනයි. Input එහෙම නැත්නම් ආදානය, process එහෙම නැත්නම් ක්‍රියාවලිය, output එහෙම නැත්නම් ප්‍රතිදානය. Input, process, output මෙන්න මේක තමයි systems වල components කියලා කියන්නේ. System එකක් කියන එක ඔයගලන්ට මතක ඇති. අපි last week එකේ කතා කරා system එකක් කියන්නේ මොකක් හරි specific goal එකක් achieve කරගන්න components කීපයක් එකතු වෙලා වැඩ කිරීම තමයි මේ system එකක් කියලා කිව්වේ. එහෙමනම් මෙන්න මෙතන තියෙනවා මේ components තුන. හරි. මෙතන තව එකක් තියෙනවා feedback එක. ඒ කියන්නේ මොකක් මේ සිස්ටම් එකේ මොකක් හරි ක්‍රියාවලියකට පස්සේ එන අවුට්පුට් එක ගැන දෙන ಗುಣ වර්ණනාව ෆීඩ්බැක් එක ඒක හොඳයිද නරකයිද කියන එක අපිට මෙන්න මේ ෆීඩ්බැක් එක මේ ලින්ක් එක දිගේ අපිට ඉන්පුට් එකක් විදිහට ආයිම මේ සිස්ටම් එකේ මේ ප්‍රොසෙස් එකේ මුලට ඉන්පුට් එකක් විදිහට ගන්න පුළුවන් මේ ෆීඩ්බැක් එක මම example එකක් මගින් මේක විස්තර කරන්නම් ඔයගලන්ට system components තුනයි input process output සහ feedback link එකක් තියෙනවා හරි හිතන්න cake හදන system එකක් නැතන organization එකක් ඉන්න තියෙනවා ඒගොල්ලගේ එයාලා cake manufacture කරනවා හරි එහෙමනම් මේ cake හදන එකට අදාළව මේ system එක කොහොමද වැඩ කරන්නේ කියලා අපි මෙතනින් බලමු. System components තුනයි input, process, output. Output එකේ නම් feedback එකක් යනවා input වලට. හරි. මෙන්න මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ. Cake හදන එකක් ගැනනේ කතා කරන්නන්නේ එහෙමනම් cake එකක් හදන්න නම් අපිට input ඕන. Cake එකක් හදන්න අවශ්‍ය වෙන inputs මොනවාද? Bitter ඕන, margarine ඕන, පිටි ඕන, vanilla ඕන ওই විදිහේ ingredients කීපයක් තියෙනවා cake එකක් හදන්න නම්. හරි එහෙමනම් මෙන්න මේ දේවල් වෙනවා අපේ cake හදන system එකට අදාළ inputs ටික. හරි. Inputs ටික ඔන්න ওই විදිහට අපි input කරා. එහෙමනම් process එක ක්‍රියාවලිය අදාල දේවල් ටික නියමිත ප්‍රමාණයන්ගෙන් එකට එකතු කරලා හොඳට mix කරගන්න ඕන. ඔන්න process එකයි සිද්ධ වෙනවා මෙන්න මෙතනදී. හරි. Process එක අනිවැරදි විදිහට සිද්ධ උනායින් පස්සේ අපිට මේක bake කරන්න පුළුවන්. Bake කරලා ඉවර වෙලා output එක විදිහට අපිට එනවා ලස්සන cake එකක්. මේ තියෙන්නේ අපේ output. හරි. එහෙමනම් මොකක් මේ feedback එක කියන්නේ? Feedback එක කියන්නේ අපිට මේ එළියට ආපු කේක් එක ගැන අපි දෙන comment එක. මේ කේක් එක රහයිද? නැත්නම් තව චුට්ටක් icing add වුණොත් හොඳයිද? තව ටිකක් පැණි රහ වුණොත් හොඳයිද? නැත්නම් icing ගතිය වැඩිද? පැණි රහ වැඩිද? ඔන්න ওই විදිහ අපිට මේ output එක ගැන දෙන්න පුළුවන් ඒක comments. මෙන්න මේ comments තමයි ළමයි මේ කේක් එකට අදාළ feedback එක කියලා කියන්නේ. හිතන්න මේ කේක් එකේ සීනි ගතිය පැණිරා ගතිය වැඩි. එහෙමනම් අපිට මෙන්න මේ feedback link එකේ දිගේ ගිහිල්ලා input එකට දෙන්න පුළුවන් මේ කේක් එකේ පැණිරා ගතිය වැඩි. එහෙමනම් අපිට input එකේදී අපිට දාන්න පුළුවන් මේකර දාන පැණිරා වෙන්න දාන ingredients අඩු කරන්න කියලා input එකට message එකක් දෙන්න පුළුවන්. හරි එහෙමනම් ඒ අනුව අපිට පුළුවන් ආයි process එක අරගෙන ගිහිලා ආයි output එකක් ගන්න. ඊට පස්සේ ඒ output එකට දාලා feedback එකක් අපිට නවත comment එකක් ගන්න පුළුවන්. System එකක් කියන්නේ specific goal එකක් achieve කරගන්න components කීපයක් එකට එකතු වෙලා වැඩ කිරීමයි. හරි එහෙමනම්
මේ එක්සැම්පල් එක පෙන්නුවේ රසවත් කේක් එකක් අවුට්පුට් එක විදිහට හදාගන්න අපි කරන්න ඕනි ක්‍රියාවලිය තමයි මෙන්න මෙතන පෙන්නුවේ. සිස්ටම් කම්පෝනන්ට්ස් තුනයි ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කේක් හදන සිස්ටම් එකකට අදාළව මම මේ එක්සැම්පල් එක ඕගොල්ලන්ට ඩිස්ක්‍රයිබ් කරා. මං හිතනවා සරලවම මේ දේ ඔලුවට යන්නේ තේ කියලා. අපි තවත් වටිනා වීඩියෝ එකකින් එකතු වෙමු. එතකන් ඔය හැමෝටම සුබ දවසක්.